අයිබුවන් නිවස් දෑත් දැක්කා නිවස් දෑ දැක්කට පස ඇතනම එක ගැන කතා කරන්න ඕන කියලා හිතුන එක සතමයි ඔබත් එක්ක මම මේ වීඩියෝ එක කරන්නේ. එකක් මෙන්න මෙහෙම තියෙනවා. හිටපු ජනාධිපතිතුරු 3 දෙනෙක් ලීසින් සමාගමලින් රුපියල් බිලියන 2.3ක් පොළු තියලා තියෙනවා කියලා තමයි කියන්නේ. සමහරු වාහන අතුරුදන් සමාගම් නඩුයයි කියලා කියනවා. මම දන්නේ නැහැ ඒව කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා. මේ ජනාධිපති මුක්තිය කියලා එකක් තියාගෙන ඒ වලින් මේ කොයි වගේ ගැලවෙයිද කියලා දන්නේ නැහැ. මේක කියනවා 2005 සිට 2015 දක්වා රටේ ජනාධිපතිතුරු 3 දෙනෙක් විසින් කල්බදු ක්‍රමය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගන්නා ලද වාහන සඳහා අය යුතු රුපියල් කෝටි 230ක් බිලියන 2.3ක් අය කර ගැනීම සඳහා අදාළ සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග අවතීර්ණ වී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ යළි හෙළි කරයි. අද පැවති මාධ්‍ය හමුවකදී මෙම කඳුම්කරු අදන් සමරසිංහ හෙළි කළ මෙම ඇතැම් වාහන බදු ගෙවීම් පැහැරහැර ඇත්තේ 2005 සිට බවත් කියවෙන. එතකොට බලන්න අපේ රටේ අහිංසක මිනිස්සෙක් කරා නම් එහෙම ඒ මිනිස්සය ජීවත් වෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට කොවිඩ් වලට පස්සේ මිනිස්සුන්ගේ ජීවන ක්‍රමය සම්පූර්ණයම අඩපණ වුණා. මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැති වුණා. මොකද එළියට බැහැලා කාගේවත් ත්‍රිවිල් එකකවත් අඩුම ගානේ ගියේ නැහැ. එතකොට ඒ වගේ වෙනකොට අර අහිංසක මිනිස්සගේ ත්‍රිවිල් එක උස්සගෙන ගියා. හරිද? ඒ උස්සගෙන ගියේ නිකන් මේ බල්ලු බලල්ලු වගේ පමණක් වෙලාවට අර මේ සීසල්ල ධම්මලි වල මගදී ඒ මිනිසුන්ට අනම්මනම් මේ ගහලා බැනලා හරීමේ කළා. ඒ විදිහට ගෙනිච්ච අනිත් මිනිස්සුගේ සමහර මිනිස්සුගේ වාහන ගෙනිච්ච. එතකොට ඒ මිනිස්සු ඒ වාහනේ තමයි හයරයක් හරීමේ දුවාගෙන හිටියේ. සමහර මිනිස්සුගේ බස් උස්සගෙන ගියා. හරිද? ඒ තරමට දේවල් කරලා තියෙද්දි එතකොට මුන්ට කිසි හෙනයක් නැහැ. ඒකයි කියන්නේ මේ ක්‍රමවේදය තුළ අර අහිංසක මිනිස්සයාට සියලුම දේවල් තියෙනවා. එතනින් එහාට උන්ට කිසි හෙනයක් නැති විදිහට තමයි මේ ක්‍රමවේදය හදලා තියෙනවා. උන්ට නීතියටවත් අඩුම ගන්න යන්න බෑ. එතනින් එහාට ලේකම්ගෙන් නවතිනවා. ලේකම්ට දනුවන් දෙන්න පුළුවන්. ලේකම්නුත් අවසානට බේරනෝ මේ ඇමතිය හරි ජනාධිපතිය හරි අගමැතිය හරි කියලිවල උගේ කීම මත මම මේ කරා කියලිවල ඌත් බේරනෝ. හරිද? එතකොට මේ කිසි දැනගින් බේරෙන්න බැරි අහිංසක අපි හරිද ගන්න ලුණු කිලෝ එකකින් සීනි කිලෝ එකකින් හාල් කිලෝ එකකින් සියලුම දේවල් වලින් හරි විදියට බදු ගෙවල. හරිද? ඒ බදු වලින් නඩත්තු වෙන උන් අපේම බදු මුදල් වංචා කරලි වල උන් නඩත්තු වෙනකම තව අර වගේ පොලුත් තියලා හොරගනුත් කරලා මේ රට නන්න පොල් කරලා ඒත් කිසි හේනයක් නැහැ. මොකද්ද මේ ක්‍රමවේද? ඒකයි අපි කියන්නේ වෙනස් වෙන්න ඕනේ කියලා. නැත්තම් එහෙම අපිට මේක ඉස්සරහට යන්න බෑ. ගෙදරක නිකන් කල්පනා කරලා බලන්නකෝ. ගෙදරක ඔය වගේ අනර්ථකාරී තාත්තා කෙනෙක් හරි ඔය විදිහට යනවා නම් එහෙම. ගේන්නේ 1000ක් රුපියල් 3000ක වියදමක් නම් කොහෙන්ද මේක? එතකොට ගේ ගෙදර මේ සුගතියක්. ඉතින් ඕක කල්පනා කරන්න බැරි මිනිස්සුනේ ඉන්නේ. එතකොට අපි දැන් හොඳම දේ තමයි මගේ හොඳම යාළුවේ හරිද කැන්ඩාවල ඉන්නේ. ඒ මිනිස්සයා මේ ළඟදී යනවා ලංකාවට. ලංකාවට ගිහිල්ලි වෙලා මේ ගාල්ල කිව්වට පස්සේ ගාල්ලේ ලොකුම ඇවරිය මිනිහගේ හොඳම යාළුවෝ. ඕබි එකේ ගිහිල්ලි වෙලා පාටියකට ගිහිල්ලි වෙලා මේ ඕබි එකට ඔක්කොම ඇවිල්ලා. නිහාල් තල් දුවත් ඇවිල්ලා. නිහාල් තල් දුව ඔක්කොම ඕ සෙට් එකේ ඉන්නකොට ටික වෙලාවකින් ආවලු මේ දිලිත් ජයවිරත්. දිලිත් ජයවිරත් ඇවිල්ලි වෙලා එහෙම වාඩි වෙලා හරි මේ කතා කර කර ඉඳලි වෙලා ඔක්කොම කල්ලි වෙලා කට්ටියත් එක මේව කල්ලි ඇවිල්ලි වෙලා ඊට පස්සේ අනේ කැන්ඩාවට ගියාට පස්සේ මට කොහොමද කියලා නුවන්මල්ලි කොහොමද කියලා බලන්න කොල්ලයක් අත්තට පස්සේ මං ඇහුවා අයියේ කොහොමද ලංකාවට ගිහිල්ලා ආව කොහොමද ඔයාලා මේ වැඩ කටයුතු ඔක්කොම හොඳට කරගත්තද හරි මේ කියලා. ඔව් නුවන්මල්ලි ඔක්කොම වැඩ ටික කරගත්තා. මං ඇහුවා අයියේ රටේ தත්ත්වය මොකද්ද මේ වෙනකොට මේ කියන්නේ අපි දැන් ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ හරි මේකේ දැකලා හරිද ලෝකේ දැකලිවල අපි කල්පනා කරනවා අපේ රටේ ක්‍රමවේදය තුල මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. ඒ අවුල තමයි මේ අවුරුදු 76ක් තිස්සේ රට පාලනය කරපෙ උන්ට විෂණ්‍යයක් නැහැ. උන්ට උමනා කමක් නැහැ. ආදරයක් නැහැ කියන එක අපි දකින්න ලෝකේ අපි මොකද අපි නායකයෝ දකින්නේ රටවල් ගොඩනගපු රටවල් මේ තත්ත්වයට ගෙනාවු මිනිස්සු දැකලිවල ලෝකේ ඉන්න ගොඩාරයක් බහුතරයක් මිනිස්සු දැන් මේ රටේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියලා කිව්වා. මම කිව්වා අයියේ ඇත්තටම ලංකාවේ මිනිස්සු හරි මේ උමනාවකින් නේද ඉන්නේ මොන පිස්සුද නුවමල්ලි. ඇත්තටම මේ හරි කනගාටුවක් දැන්න කිව්වා. එතෙන්ට ආපු උන්ගෙන් ගොඩාරයක් කියුම් මේ ඒ කියන්නේ මේ ක්‍රමවේදය පවත්වාගෙන. ඒ කියන්නේ අර ඉහළ ඇවරි ඉන්නේ උන්ට මේ අර හොරා ගහගෙන යන ඒ ගඟෙන් දෝතක් උන්ට ගන්න ඕනේ. හරිද? උන් අරගෙන ඉවරලා ඒ ක්‍රමවේදය තුල ඉන්න හොරු ටික හොම්මම අර ඉහළ ඇවරියේ ඒ විදියමයි. පහළ ඇවරියේ ඉන්න මිනිස්සුන්ටවත් අඩුම ගානේ තේරෙන්නේ
මුං උඩ ඉඳගෙන අපේ දේ හොරගම් කරනවා කියලා. හරිද? අපේ අපේ මේ ක්‍රමවේදය විනාශ කරනවා කියලා තේරෙන්නේ නැහැ. අපේ අහිංසක දරුවගේ හෙට දවස මුං නැති කරනවා කියලා තේරෙන්නේ නැහැ. අපේ දේ හොරගම් කල්ලිවල උන්ගේ දරුවෝ වෙනුවෙන් හෙට දවස උන් හරි ගස්සනවා. අහිංසක මිනිස්සු පල්ලෙහා ඉඳගෙන උන්ටම උරේ දානවා. මේකනේ මාර ඛේද වාචකය කියලා කියන්නේ. හරිද? මේ ඛේද වාචකය තේරෙන්නේ නැතුව මිනිස්සු කොහොම ඉස්සරහට යන්නද කියලා තේරෙන්නේ නැහැ. අපි කියන්නේ ඇත්තටම ලෝකේ දකින මිනිස්සු වශයෙන් ඕ ලෝකේ ඉන්න ගොඩාරයක් මිනිස්සු ඇයි මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියලා වෙලා හරි දුකින් මේ Facebook බලන්න, Twitter බලන්න, මේ හැම දෙයක්ම TikTok එකේ වුණා බලන්න. ඒ මිනිස්සු හැමස්සෙම ලංකා මිනිසුන්ට හඬ ගාලා කියන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරගෙන ඉන්න තොපි හරි මේ අගාධයකට යන්නේ. ඕ හෙන්න හෙලක් ඉස්සරහා පේනවා අපිට. ඒ හෙල උඹලා බලපල්ල උඹලට මේක තේරුම් කරලා දෙන්න හදන්නේ ඒකයි කියලා වෙලා. ඒක තේරුම් ගන්න බැරි, ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු පිරිසක් ඉන්නවා කියලා කිව්වට පස්සේ කොයිතරම් අභාග්‍යද. හෙට දවස අපේ මතුපිටින් දරුවෝ අනිවාර්යෙන් අපට හෙන ඉල්ලන දවස. හරිද? හෙන ඉල්ලන දවස එදාට මොකද්ද කරන්න තියෙන්නේ? එදාට මොකක්වත් කරන්න නැහැ. ඉවරයි ආයි. කෙලින්ම උන් කවදා හරි එක්කව වෙලා කතා කරන දවසට මුන් අපේ රට අපේ දෙමව්පියෝ අපේ ආච්චිල සියල අපේ රටට මේ තරම් හෙනයක් පාත් කළේවල මුන් ගියානේ කියලා මුන්ගේ බලවල් වලටත් හෙන ගහන්න ඕන කියලා ඒ දරුව කවදා හරි ඉල්ලයි. ඒ වගේම ඒ නිවුස් එක එහෙමම යනවා. හරිද? තව නිවුස් එකක් දකින්නවා මෙන්න මේ විදිහට. සනත් නිසාන්තගේ බිරිඳ ආණ්ඩුකාරකමක් දෙන්න ඕනේ උංගා. ඒකයි තමයි කියන්නේ මුං අර මේ ක්‍රමවේදය තුල රාජපක්ෂලාට මුං කොයිතරම්නම් පක්කාලි සේවිස් කරාද කියලා කියනවනම් උන් මැරිලත් උන්ගේ ගෑනුන්ට පවා මුං ඒ කියන්නේ අර පක්කාලි සේවිස් කරපු එකට අනිවාර්යෙන්ම මේ ඒ ක්‍රමවේදය හරිකසලා දෙනවා. තොපි තවත් මුල මේ විදියට වෙයන් කියලා. එතකොට මෙන්න මේ විදියට තියෙනවා. රියානතුරුගේ අභාප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිසාන්ත මහතාගේ බිරිඳ වයම් පළාතේ ආණ්ඩුකාර ධූරයට යෝජනා වී ඇතයි වාර්තාවේ. ඉදිරියේදී සිදු කිරීමට සාකච්ඡා වීමෙන් පවතින ආණ්ඩුකාර සංශෝධනයේදී මෙම යෝජනා ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ. දකුණු පළාත ආණ්ඩුකාර ධූරය සඳහා ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා යෝජනා වී ඇති අතර ඔහු දැන්ට දරන වයම් පළාතේ ආණ්ඩුකාර ධූරයේ හිස්සුව හොත් ඒ සඳහා මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත. මේක ගේන්නෙම රාජපක්ෂ ඇති කරේ තමයි උන්ට ඕනේ. මුන් හරි මේ ජරා විදියට නඩත්තු කරගෙන එන ඒ පිරිසක් ඉන්න ඔය පළාත්වල. හරිද? අන්නේ ඒ උන්ගේ ඡන්ද ටික බලාගෙන තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. නැත්තම් එතනින් එහාට තමන් බිනිය දේශපාලනය කරා එතනින් එහාට දැන් අයින් වියල්ල ඌ ගෙනිච්චේ නෑනේ. ඒකයි කියන්නේ අර පාලිත දේවර ප්‍රමයි සනත් නිසාන්තයි ගත්තට පස්සේ දෙන්නගේ මරණ දෙක ගත්තට පස්සේ පාලිත දේවර ප්‍රම කියලක මහ පොළවේ පය ගහලා හිටපු මිනිස්සයා දැනගත්ත කවදා හරි මම හොරගම් කරලා මරකම් කරලා මේ හම්බ කරන ගන්න ධනය මම කවදාවත් ගෙනියන්නේ මම අර පොඩි රියන් කීපයක් විතරක් මම මිහිදන් වෙනවා කියලා. හැබැයි සනත් නිසාන්ත කියන එක මරනවා කියලා හිතුවේ නෑ. මරනවා කියලා ඌ දන්නේ නෑ. ඌ කියන්නේ මේ සබා දහම කියලා කියනවා කියලා දෙයක් දන්නේ නෑ. ඌ සබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නැහැ කියන එක ඌට තේරෙන්නේ නැහැ. උන් හැමස්සෙම බලෙන් තමන්ගේ රාජ්‍ය බලය තමන්ගේ තමන්ට තියෙන බලය අනිසි විදියට උපයෝගී කරගෙන ඉවරල මේ එක්රැස් කරා. එක්රැස් කළ අවසානට මිනිහගේ මරණයටවත් උගේ මරණයටවත් අනේ පව් කියලා කියන්න මිනිස්සු අතලොස්සයි හිටියේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අත බිනි කරලා ගත්තට පස්සේ පොඩි පිරිස හිටියේ මේ 2,20,00,000 ඉන්න මිනිස්සු අතර මෙන්න මෙච්චර පිරිසක් ඉඳගෙන කිව්වා අනේ පව් කියලා. උන්ගේ මරණයට පව් කියන්න මිනිහෙක් නැති වෙන්න දේශපාලනය කරපු සමාජයේ හිටපු උන් තමයි උන්ගේ ගෑනු තමයි දැන් ඇවිල්ලිවල මේ විදියට මේ ආණ්ඩුකාරකමකට ආණ්ඩුකාර කියලා ඒ තරම් අර සමහනේ ගවර්නර් කියලා කිව්වට පස්සේ ඒක මාර ඩීසන්ට් කැරක්ටර් එකක් ඩීසන්ට් මේ නිලධාරියෙක්. හරිද? ඒකටත් මේ වගේ උන්ගේ ගෑනු දානවා කියලා වෙල කියන්නේ ඔබ කල්පනා කරලා බලන්න මොන තරම් ක්‍රමවේදය කුණු වෙලාද පැහැවලාද මේව කියලා. ඒ නිසා මේව දැන් වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඒකයි කියන්නේ අපි අනේ දකින්නෝ මේ රටවල් දකින්නෝ. ඒක නිසා තමයි මේ රටවල් දැකලා මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ කියලා වෙලා ඉල්ලීමක් කරන්නේ ඒකයි. ඒක නිසා අපි කියන දේ පොඩ්ඩක් අහන්න. අපි කවදාවත් ඕ රටට අහිතක් වෙන්න කියලා වෙලා කවදා ප්‍රාර්ථනා කරන මිනිස්සු නෙවෙයි. අපි හැමදාම කියන්නේ අපේ මව්බිමට අපි ඉපදිච්ච මව්බිමට හොඳක් වෙන්න ඕන කියලා. ඒ හොඳක් වෙන්න ඕන නිසා තමයි ඕ දේශපාලකයෝ මේ පැත්තට ආවට පස්සේ
කොහේ හරි කරකවල අර අර රුසියාවෙ හිටපු පිම්පිය වගේ රුසියාවෙ හිටියේ මේ රාජපක්ෂලාගේ පිම්පියෙක් හිටියේ හරිද? ඌ කරලා තියෙන්නේ මොකද්ද? ඒ පැත්තට මේ කවුරු හරි මන්ත්‍රීවරු ඇමතිවරු ජනාධිපතිවරු අගමැතිවරු කවුරු හරි එනවා නම් එහෙම ඌට ගෑනු ඇදපු එක තමයි ඕ උදයන්ග වීරතුංග කීලිවල කියන්නේ අර ඇවිල්ලිවල චමුදිතත් එක කරන ප්‍රෝග්‍රෑම් වල කියන්නේ. හේට රසියාවලට ආපු සෑහෙන කට්ටිය ගෑනු ඇද්ද කීලිවල. එතකොට මේ රටවල් වලටත් එනකොට හරිද මේ රටවල් වලටත් ඕකුන් එනකොට හරි ආසයි මේ මේ සුදුහමත් තියෙන ගෑණියෙක් දැක්කට පස්සේ මේ අර අර ගල් කණු දැක දැක ඉඳලා කිරිගණ්ඩු දැක්කට පස්සේ මුන්ට මාර ආසයි. හරිද? ඒක නිසා මේ කිරිගණ්ඩුකට මොන හරි අදිනව නම් එහෙම අපටත් ඕක හරි විදිහට කරගන්න පුළුවන්. ලංකාව වෙනකොට VIP ලෝන්ච් වලින් එළියට එන්න පුළුවන්. හරිද? ඒක නිසා අපිට ඕ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියලා මේ නීතියක් ආගම දහමක් නැති රටට යන්න නැතුව ඉන්නේ ඇයි? ඕ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියලා හිතන නිසා. ඒක නිසා තමයි මෙතන ඉඳලා ඕ රටේ ක්‍රමවේදය වෙනසක් මිල්ලන්නේ. ඕ අහිංසක මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙන් වෙනසක් මිල්ලන්නේ යන්නේ ඒකයි. ඒක තේරුම් ගන්න. ඕක තේරුම් අරගෙන වල මේ ක්‍රමවේදය වෙනස් කරගත්තොත් එහෙම රටට හෙටක් තියෙයි නැත්නම් අපේ දරුවන්ට හෙටක් නැතියි කියන එක මතක තියාගන්න. එහෙනම් සියලු දෙනාට පෙරුවන් සරණයි. අයිබෝන් රනිල් වික්‍රමසිංහටත් මේ දේශපාලන වලල්ල තුලින රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න. ජාතික උරුමය උදාරව බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසමා දේශර ගති යොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අභිසමා ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් නිසමා කිවිදෙව් නැගිටිව් කිවිදෙව් රජිය ගොඩ නැගුමට පිවිදෙව් නියතයි ජය ජය නියතයි ලක්කරන්නට ජය ජය නියතයි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තිය